ඒ සම්බන්ධයෙන්වත් අපි ඇත්තටම දන්නා මට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන්නා. ඒ ලබා දුන තීන්දුව සම්බන්ධයෙන් කමිසම ඉතාම ගෞරවයෙන් යුතුව කමිසම සභාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට යටත්ව කටයුතු කරන ඒ තීරණ සම්බන්ධයෙන් අපි අපේ විශේෂ අවධානය සහ අපේ ඒ පිළිබඳ ගෞරවයේ ආකාරයෙන්ම තියෙනවා. ඒ අනුව ගත්තොත් අපිට අද දිනේදී අපි සාකච්ඡා කරා මේ තීරණ සඳහන් ආකාරයට නීතියෙන් නියම කර ඇති වෙනත් මැතිවරණ පැවැත්වීමේ ස්වකීය කාර්යභාරය වෙනස සැලකිල්ල යොමු කරමින් ජාතික පළාත් පාලන සඳහන් හැකියාවෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ තියෙන්නේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් රැස් වෙච්ච කමිෂන් සභාව සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මේ තීරණ සම්බන්ධ දැඩි ආකාරයක ඊට අදාළ කරුණු පිළිබඳ නිසි අධ්‍යයනයක් කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් කමිසමේ සාකච්ඡා වුණා. ඒ අනුව මේ සඳහන් කර ඇති ආකාරයටම මේ පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණයේ කටයුතුලට බාධාවක් නොවන ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කුමක්ද කියන සම්බන්ධයෙන් කමිසම සභාව ඉදිරි දිනයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තියෙනවා. ජනාධිපති අපේක්ෂක 38 දිනාගෙන 30 දිනක් විතර තාමත් දේවාලන කටයුතු පටන් ගන්න නැහැ කියලා කියනවා. අපි සාමාන්‍ය මෙතනස ඉදිරිපත් වෙන ඕනම අපේක්ෂක සම්බන්ධයෙන් ඔහුට නිශ්චිත වශයෙන් මේක රජයේ ගුවන් සංස්ථාවේ සහ රූපවාහිනී සංස්ථාවේ විනාඩි 45 වෙනින් ගුවන් කාලය ලබා දෙනවා. ඒත් ඒ වගේම තමයි ලබා දීමේදී ඒ සම්බන්ධයෙන් ඒ අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙතන කමින් සභාවත් අදාළ ආයතන දෙකේ දිනලාගෙන සිදු කරන ලබනවා. ඒත් ඔවුන්ට ලබා දෙන ගුවන් කාලයේදී ඔවුන්ට කතා කරන්න හැකියාව තියෙන්නේ ඔවුන්ගේ ඔවුන්ට අදාළ කාරණා සම්බන්ධයෙන් පමණයි. වෙනත් අපේක්ෂයන් සම්බන්ධයෙන් ප්‍රවර්ධනය කිරීමක් හෝ අගතිරපත් කිරීමක් ඉඩ කඩක් නැහැ. ඒ වගේම යම් ලෙසකින් එතන අපි මේ පටිගත කරන ලද දෙයක් තමයි විකාශනය කරන්නේ. එහෙනම් මේ පටිගත කිරීමේදී අප බලනවා මොවුන් අපි දීලා තියෙන මාධ්‍ය උපමාන වලට අනුකූලව මේ කාරණා කරනවද නැද්ද කියන එක විශේෂම කිසිදු අපේක්ෂකෙක්ට අගතියක් වෙන ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නැහැ මේ කතිකයන් කිසිවෙකුට. එවැනි දෙයක් සිදුත් අපිට ඔවුන්ගේ විකාශය නවත්තන්නත් සිදුනේ සම්බන්ධයෙන් ඉද දෙන කාලය සම්බන්ධයෙන් තීරණ ගැන ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. කමිෂන් සභාව ඍජුව මැදිහත් වෙලා මේ දෙන ගුවන් කාලය නිසි ආකාරයෙන් පාවිච්චි කරන්න අවශ්‍ය කරනවා පසුබිම සකස් කරලා තියෙනවා. ඒත් එක්කම ඔබ සඳහන් කරපු ආකාරයට අපේක්ෂකයෝ සංඛ්‍යාව සහ ඔවුන්ගේ මැදින ප්‍රචාරණය සම්බන්ධයෙන් කමිෂන් සභාවට කිසිදු ආකාරයක මැදිහත් වීමක් නැහැ. අපිට තියෙන එක මැදිහත් වීම තමයි ඔවුන් අපි විසින් නිකුත් කරන ලද නියමයන් උපමානයන් සහ විධානයන් වලට අනුකූලව තමන්ගේ මැතින ප්‍රචාර කරතේ මේ සියලුම අපේක්ෂකයන්ට වගකීමක් තියෙන උන් නීතියෙන් බැඳලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමේ කටයුතු මෙතන කමිෂන් සභාව සහ අනිකුත් අපිට සම්බන්ධ අනිකුත් ආයතන විසින් මේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඔවුන්ගේ ප්‍රචාර කටයුතු සම්බන්ධයෙන් වගකීම දෙන්නේ ඔවුන්ට තමයි. ඒගේ ඔවුන්ගේ ප්‍රචාර කටයුතු වලදී යම් කිසි නීතිමාකන් ගැටලුවක් සාර්ථකව අපි ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කරනවා.